බ දවසක්වේවාදරම්මි තත්්‍යපතයේේද ඔබේමගේ ජීවිතයට මිනිසුන් මුණ ගැහෙනවා. මිනිසුන් ඇසුරු කරනවා මිනිසුන් සම්බඟ සම්බන්ධතාවයක් ඇති කරගන්නවා හැබැයි අනාවපෝධය කියනදේ වැරදි විනිශ්‍ය කියනද කවදහරි ජීවිතයට ඇතුල් වුණොත් දැන් පස්සේ ඔබ ගන්න තීන්දුව හරිම බයංකාරයි. ඉනිසව ගොඩාක්දිනෙකුට මේ පොළෝතලේ මිනිස්සුන් නැතිවෙලා තියෙන්නේ. ස්වාමිපුරුෂයා අහිමිවෙන්නේ භාර්ර්ියාව අහිමිවෙන්නේ අම්මතාත්තා අහිමිවෙන්නේ යහළු යේලියන් අහිමිවෙන්නේ වෙන කිසිම දෙයක් නසාන්නමේ අනවබෝධය නිසා. අර පුද්ගලයාගැන වැරදි චිත්‍රයක් මවාගන්න නිසා ජීවිතේ ඔබ ඕනෑම මොහොතක වැර්ධ චිත්‍රයක් මවාගෙන බලන්න හැම දෙයක්ම පේන්නේ වැරදි විදියට කතාබා ගමන් බි මම් නිඳුම් හිටුම් මෙකෑමබීම ඔක්කෝම ගත්තත් වැරදි විදියට මයි පේන්න පටන් ගන්න. එනිසා අනවබෝධය කියනදේ සුවකරගන්නට වනේ ඇත්ලම් ඒක රෝගයක් වශයෙන් යනවා. ඇයිඒ අනවබෝධයක්ත් එෙක්ක මුසුවිච්චදේතමයි සැකය. මේ මනුස්්‍යයන් වශයෙන් අපි පුරුදු වෙනවා අනවබෝධයට ආපුවාම සැක කරනවා. සමහර මිනිස්සුන් ේ ගෙදර ප්‍රශ්නන් කරදර බාධක එනකොට අනවබෝධයට එනවා හොයාගන්නෙ නෑ ඒකට කරුණු කාරණාව. ඒ වෙනුවට සැකයක් මතුකරගන්නවා කවුරු හරි හෝියං කරලද දන්නෑ කොඩිවින කරලද දැන්න ඒ විදිට. එතුරම් මහත්්‍යයා ගැන භාර්්‍යාව ගැනනේ ඔබගේ ඔෆිස්සිකේ ඉන්න අය ගැන අව බෝධය ඇතිබුණේ නැත්නම් හරියට අනවබෝධය තුළ සැකය කියනැද ඒ ජීවිතය ඇතුළට ඇතුල් වෙලා ඔබගාවතිබිච්ච ඒ සහ ජීවනය සහ සම්බන්ධතාවය හීන කරලදදානවා. ගොඩක් මිනිස්සුන්ට මිනිස්සුන් නැතිවෙලා ති යෙන්නේ මිනිස්සුන්ගේ අඩු පාඩුකම් නිසා නෙමේ මිනිස්සුන් තුළ ඇතිවෙලා තිබෙන අනවබෝධය නිසා එනිසා ඔබේ ගෙදර අවබෝධ කර ගන්න ඔබ උත්සහ කරන්න ඔබේ වැඩපලේදී අවබෝධ කර ගන්න උත්සාහ කරන්න ඒකට අපි කියනවා ප්‍රඥ්ඥාව කියලා අධ්‍යාපනයෙන් අවබෝධීයට එන්නේ නැහැ. ප්‍රඥ්ඥාවෙන් තමයි අවබෝධීයට එන්නේ. අවබෝධීයට ඇවිල්ල ප්‍රඥ්ඥාවන්ත මිනිස්සුන් වශයෙන් තැනට උචිත විදියට සිතලා පතල්ලා දේවල් කරන්න පටන්ගත්තුත් ජීවිතය ඇතුළේ අපිට හැමදාකමත් ඒ ගැඹුරු ආදර සම්බන්ධතාවයන්, ඒ ගැම්ඹුරු ලෙංගතුකම් ඒ ගැඹුරු මිත්‍රකම් පවත්වවාගෙන යන්න පුළුවන් කමක් තියවි ඒනන් අපි හිතමූ අපේ අවබෝධය කොය වගේද සැකය කොය වගේද අපේ ජීවිතවල තියෙන ප්‍රතිපත්ති උමනවද කියලා චෙසමටයි.